දියසෙන් කියන නමට පුජ්‍යලෙන් ආරෝපණය කරලා රංගපාන දියසෙන්ලා ටිකක් බිහි කළා රටේ. ඒකට ලැබිච්ච විපාකේ පේනවනේ. ඔබතුමා කියන විදිහට මේ 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 මරණ සංඛ්‍යාවට එහෙම නැත්නම් මේ විවිධාකාරයේ අර අපි කියන්නේ මේ මේ බාහිර ලෙඩවලට දැන් මේ තියෙන වර්තමානයේ තියෙන බාහිර ලෙඩවලට මේ බෙහෙත බලපාලා තියෙනවද? අපි කියමුකෝ ලක්ෂයක් බෙහෙත් විද්‍යා කියලා ලක්ෂයටම අපිට පිරිත් කරලා තැඹිලි හද හදා දිදී යන්න බෑ. ඒ විස නැති වෙන්න ආයේ බෙහෙත් විඳින්න බෑ. මේ ළඟ දවසක් මම ගියා අත්තනගල්ලේ. අත්තනගල්ලේත් එහෙම එක්කෙනෙක් එල්ලිලා මෙල්ල ඒ තරුණයා දවස් 3කින් රට යන්න වීසත් ඇවිල්ලා මුදල් බැඳලා සේරම කරලා රට යන්න ඉන්න කෙනෙක්. කිසිම ප්‍රශ්නයක් නැහැ. නිකම් එල්ලිලා මෙල්ලා. අලගිය කෙනා තමයි පණිවිඩේ ගිහිල්ලා ඒකට කියලා තියෙන්නේ. මම කොච්චර බෙහෙත් ගත්තත් මට මේවා හරි ගිහිල්ලා නැහැ නේ කියලා. මේ ඒ වගේ අනන්ත අප්‍රමාණ මිනිස්සු අපිට දක්න හම්බේනවා. මම ඔබතුමාගෙන් දැනගන්න කැමති ඒ ඕනෑම කෙනෙක් ඔබතුමා ගාවට ආවොතින් එහෙම ඔබතුමා ඔය තියෙන විශ්ව ශක්තියේ බලයෙන් සුව කරන්න සූදානම්ද? ඔව් ඔබතුමාලාට උනත් පේනවා කනත්තක් ගාවට ගියාම ඊයේ පෙරේද පළමුදා දාපු මලමිනි 10 15 දැන් ගාන වැඩි. ඉස්සෙල්ලා එහෙම නෙවෙයි මාසෙකට එකක් එහෙම නැත්නම් සති දෙකකට එකක් වගේ නේද ඉන්නේ. එහෙනම් මරණ සංඛ්‍යාව වැඩි කියන එක දැන් තේරෙනවා. විශ්වයෙන් එහෙම නැත්නම් විශ්ව ශක්තියෙන් ඔබතුමාට යම් පණිවිඩයක් ආවද මේ 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 වගේ දේවල් වලට මෙහෙම බෙහෙත් කරන්න පුළුවන් එහෙම නැත්නම් කවුරු හරි ඔබතුමාට කිව්වද මේ දේවල් මිනිසුන්ට කියන්න මේ දේවල් කරන්න කියලා කවුරු හරි පණිවිඩයක් කිව්වද ඔබතුමාට? නෑ කවුරුත් පණිවිඩ දෙන්න ඕනේ නැහැ. සිත දිනු කරගත්ත කෙනෙකුට තමන්ගේ සිතෙන් ඒ කරන්න පුළුවන්. මගේ අදිෂ්ඨානයක් තියෙනවා මෙතෙන්ට එන මිනිස්සුන්ට මේ ශරීර පංචක නිරෝගී වෙන්න කියලා ඒ ශක්තිය දෙන්න. සෙරප්පු ගලවලා ඉන්නේ ඒකයි පොළව පා ගන්න ඕනේ. මිනිස්සු පොට වරද්දගෙන තදියන් වුණා කියලා සාතනෙ පොට වරද්දගත්තේ නැහැ. මම පොට වරද්දගත්තේ නැහැ. මම කාලි දුන්නා මිනිස්සුන්ට. ආයුෂ බොහෝ වේවා සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ලංකාවාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම දසත ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව නරඹන අපි අද දවසේදී තාවේ රත්නපුර කිරියල්ලට රත්නපුර කිරියල්ල කියලා කිව්වම අපිට නුහුරු නුපුරුදු තැනක් නෙවෙයි විශේෂයෙන්ම බුදුවිරු දියසෙන් මධ්‍යස්ථානය එහි අනුශාසක රත්නශ්‍රී කරන්දර මහත්තයාව මුණගැහෙන තමයි අද දවසේදීත් අපි ආවේ තෙරුවන් සරණයි ආයිබුවන් ඔබතුමාට තෙරුවන් සරණයි හරි රත්නශ්‍රී මාතේ අපි කතාව ආරම්භ කරමු විශේෂයෙන්ම මේ දසත ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව නරඹන ඔබට නුහුරු නුපුරුදු කෙනෙක් නෙවෙයි රත්නශ්‍රී මාතේ මීට පෙරත් අපි එතුමත් සමග වැඩසටහනක් කරා විශේෂයෙන්ම දියසෙන් සහ විශ්ව ශක්තිය පිළිබඳව අපි කතා බහ කරා පළමු වැඩසටහනේදී රත්නශ්‍රී මහතයා මම ඔබතුමාගෙන් අපි කතාව ආරම්භ කරන්න ලෑස්ති කරගමු දැන් විශේෂයෙන්ම මෙතනින් එහාට මේ අපි දන්නවා අපි ආරම්භයේදීමත් මම විශේෂයෙන්ම මතක් කරා මේ හැමෝටම ආයුෂ බොහෝ වේවා කියලා තමයි කතාව පටන් ගත්තේ. අපි හැමෝගෙන් බලාපොරොත්තු වෙන තමයි රත්නශ්‍රී මහත්තයා ලෙඩ දුකක් කරදර නැතුව ඉන්න එක. වර්තමානයේ වෙන විට ගත්තොත් එහෙම විවිධාකාරයේ ලෙඩ වසංගත ලංකාව පුරා වගේම ලෝකේ පුරා පැතිර යනවා. මම ඔබතුමාගෙන් කතාව ආරම්භ කරන්න කැමතියි. සාමාන්‍යයෙන් වර්තමානයේ වෙන විට ඔබතුමා දකින විදියට ලෙඩ රෝග එහෙම නැත්නම් මේ වසංගත තත්ත්වයන් වැඩි වෙලා තිනවද මොකද මේ වෙලා තින්නේ අපේ රටට ඔව් අපේ මේ අවස්ථාවේදී බලන්න ඕනේ ලෝකෙටම කරදර ප්‍රශ්න වැඩි කියලා කිව්ව ඔබතුමා මේ අවස්ථාවේදී ලංකාවෙම තමයි මේකට විසඳුම හොයාගන්න තියෙන්නේ මොකද බුද්ධ ශාසනය තුල තියෙනවා බුදුරජාණන් වහන්සේලා දේශනා කරලා තියෙනවා සත්‍ය තමයි සැප ලබා දෙන එකම දේ කියලා. අද බොහෝම දෙනෙක් සත්‍ය පැත්තක දාලා සත්‍ය තිබියදී සත්‍ය අතහැරලා දාලා බොරුව ඉස්මතු කරලා ගන්නවා. බොරුව ඉස්මතු කරලා ගත්තාම මොකක්ද වෙන්නේ දුකක් ඇති වෙනවා. සැපක් ලබන්න නම් සත්‍ය අරමුණ ඔස්සේ යන්න ඕනේ. සත්‍ය තුල පස්සේ ප්‍රතිඵල එනවා කියලා කියන එකක් නැහැ. සත්‍යයට යමෙක් යමුනොත් ඒ වලින් ප්‍රතිඵල ලැබෙනවා. බොරුවට යමෙක් යමුනහම බොරුවෙන් ප්‍රතිඵල අපි පස්සේ දෙනවා පස්සේ ලැබෙනවා කිය කියා බලාපොරොත්තු ගොඩනගෙන එකක් බොරුව තුල තියෙන්නේ. මෙන්න මේක තේරුම් ගන්න ප්‍රඥාව තියෙනවනේ. ප්‍රඥාව ඇති වෙන්න නම් බුදුදහම තුල තියෙනවා සීල සමාධි ප්‍රඥා කියලා කාරණා තුනක්. සිල්වත් වෙන්න ඕනේ. සිල්වත් වීම කියන්නේ පුද්ගලයාට ලැබිලා තියෙනවා සිත කය වචනය මේ තුන්දර සංවර කර ගැනීම. තුන්දර සංවර කරගත්ත මනුස්සයෙක් තමයි ලෝකේ විනිවිද දකින්න පුළුවන්. ලෝකේ විනිවිද දැකීම කියලා කියන්නේ ප්‍රඥාව. ඒතර බුදුහාඳුරු ප්‍රථම ධර්මදේශනයේදී අපිට පෙන්වලා දුන්න චක්කු උදපාදි ඥානං උදපාදි. මේ ලෞකික ධර්ම දෙකක් මේ දෙක. ලෝකෝත්තර ධර්මය තමයි ප්‍රඥා උදපාදි. මේ මනුස්සයාට පුළුවන්
මනස දියුණු කරලා ප්‍රඥාව උදපාදි කියන තැනට යන්න. ඒකයි බුදු වෙන්න සිද්ධාර්ථ බෝසත්ත්වය ඇතුළේ සියලුම බෝසතාණන් වහන්සේලා මනුසාත්මයට එන්නේ. මොකද ප්‍රඥාව දියුණු කරගන්න බෑ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල ඉඳලා. ඒක නිසා මේ දියසෙන් ශක්තිය කියන්නේ බුද්ධ ශක්තිය. බුද්ධ අධිෂ්ඨාන ශක්තිය, බුද්ධ විවරණ ශක්තිය, බුද්ධත්වය කියන එක අවස්ථා තුනක් තියෙනවා. රහත් බෝධිය, අරහත් බුද්ධත්වය, පච්චේක බෝධිය, පසේ බුදු බව, සම්මා සම්බෝධිය, සම්මා සම්බුදු බව. මෙන්න මේ අවස්ථා තුන තුලම තියෙන දියසං ශක්තිය. මේ ශක්තිය ගැබ් වෙලා තියෙන්නේ ලෝකෝත්තර ධර්මය තුල. ඒ කියන්නේ ප්‍රඥා උදපාදි තුල. ලංකාව විතරයි බුද්ධ ශාසනය මේ අවබෝධය දෙන්න පුළුවන් ශක්තිය තාම තියෙන්නේ. මොකද මේක ගිලිහිලා යන්නේ 5000ක්කල් ඉක්ම ගියත් මේ ලංකා ධර්මීය තලය තුල ඒ ශක්තිය තියෙනවා. ඒකට හේතුව සියලුම බුදුරජාණන් වහන්සේලාගේ අදිෂ්ඨාන ශක්තිය තුලින් මේ ලෝකේ මහා සම්මතය කියලා එකක් ගොඩනගිලා තියෙනවා. මහා සම්මතය කියන්නේ බුද්ධ මඟ පෙන්වීම, බුදුරන්ගේ මඟ පෙන්වීම. ඒක කාටව වෙනස් කරන්න බෑ. ලෞකිකත්වයෙන් වෙනස් කරන්න හැදුවත් ඒ වෙනස් කරන්න හදන අය වෙනස් වෙනවා මිසක ඒක වෙනස් කරන්න බෑ. ඒකට හොඳම උදාහරණ තමයි දියසෙන් කතාව. දියසෙන් කියලා අපි ලෞකිකත මේ ලංකාවේ මාධ්‍ය ඉදිරිපත් වෙලා ලංකාවේ ඉන්න ලෞකික ආශාවෙන් කටයුතු කරන මිනිස් ඉදිරිපත් වෙලා දියසෙන් කියන නමට පුජ්‍යලෙන් ආරෝපණය කරලා රංගපාන දියසෙන්ලා ටිකක් බිහි කළා රටේ. ඒකට ලැබිච්ච විපාකේ පේනවනේ. ඒක නිසා සත්‍යවත්සේ ගමනක් යනවා නම් යම් කෙනෙක් එයාට සැනසීම තියෙනවා. සැනසීම අවශ්‍ය නම් ආයුෂ බොහෝ වේවා කියලා පටන් ගත්තේ මහත්තයා. ආයුෂ වැඩි වෙන්න නම් ආයුෂ වැඩි වෙන්න ඕනේ ක්‍රම ටික දීලා තියෙනවා බුදුවරු. ඒක මේ ලංකාවේ සිංහල බෞද්ධ උපැන්න තිබෙන වැඩක් නැහැ. ඔක මනසේ තියෙන්න ඕනේ. මනසෙන් ওই ශක්තිය ගොඩනගාගෙන ඉදිරියට යන්න ඕනේ. පාලකයෝ, නායකයෝ, මහා සංඝරත්නය වුණත් ඒකයි කරන්න ඕනේ. අද මහා සංඝරත්නය කරන වැරදි වැඩක් තියෙනවා. බුදුහාමුදුරුව දේශනා කරා මේ සාසනය පටන් ගන්නේ සීලෙන්. සීල සමාධි ප්‍රඥා. අද හැමතැනම මිනිස්සුන්ට කියන දාණය. දානේ අවශ්‍ය වෙන්නේ මේ ඉපදුනාට පස්සේ මැරෙනකන් ජීවත් වෙන්න විතරයි. ඒක නිසා මේ සතර සංවර සීලය, ප්‍රත්‍ය සංවර සීලය අවශ්‍ය වෙන්නේ ඉපදුනාට පස්සේ මැරෙනකන් ජීවත් වෙන්න විතරයි. හැබැයි මම ඔබතුමාගෙන් දැනගන්න ඕනේ දැන් මේ දානයක් පාරමිතාවක් නේ. ඔව් දානේ පාරමිතාවක් කියන්නේ දාණය ණය දාලා යනවා කියන එකනේ. ණය දාලා අතහැරියට පස්සේ මේ ලෝකෙත් ණය අතහැරියට පස්සේ ඊළඟට තමයි අනිත් පාරමිතා ටික සම්පූර්ණ කරන්න පුළුවන්. ඒතර ණය අතහරිනවා කියන එක තමයි දානය කියන්නේ. එතන මේ දානීය කියන එක කරපින්නගෙන යනකම් එයා සීලයට යොමු වෙන්නේ නැහැ. සීල පාරමිතාව සම්පූර්ණ කරලා සීලේ පාරමිතාව සම්පූර්ණ කිරීම තමයි සතර සංවර සීලෙන් පටන් ගන්නෙ. දැන් ඒක පැහැදිලි කරන්න පුළුවන්. දැන් මේ මාසෙම මේ පහුණු පොයේ දවසට පොයට මුද්‍රණය කරලා බෙදපු පත්‍රිකාව මෙතන තියෙනවා මනස දිනු කරනකොට ඇති වෙන తත්වය. මේකේ තියෙන සතර සංවර සීලය පළවෙනි එක තමයි පංච සීලය ආජීව පාරිශුද්ධ සීලය ආජීවෂ්ටමක සීලය ඊළඟ දසකුසල සීලය ප්‍රාතිමෝක්ෂ සංවර සීලය මේකෙන් පැහැදිලි වෙනවා මෙතන පංචශීලය අපි කවුරුත් දන්නවනේ අද ඒකක් නැහැනේ හැබැයි ඒ නැති ඒ දෙත් ඇති කරගන්න ඕනේ ආජීවෂ්ටමක සීලය කියන්නේ බුදුවරු පතේ බුදුමරු මහරහත් තත්වයට පත් වෙන අය දිවිහිමින් ආරක්ෂා කරපු සීලය එහෙනම් බුද්ධං සරණං ගච්ඡාමි කියපු සීලුම් දෙනා මෙන්න මෙතනටත් එන්න ඕනේ මේක තමයි ගිහි අයට තියෙන දේ ලෞකිකත්වේ ලෝකෝත්තර පැත්තට යමු වුණොත් ඒ කියන්නේ මම ප්‍රතිපත්තියෙන්ම බුදුහාඳුරගේ මාර්ගයේ ගැඹුරින් යනවා කියන තැනට ආවොත් මෙතන දස කුසල සීලෙට එන්න ඕනේ. දස කුසල සීලය කියන්නේ සිත කය වචනයෙන් කුසල් කිරීම පමණක් කරන එක. දස කුසල්. ඊළඟට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ ප්‍රාති කියන්නේ පැමිණීම, මෝක්ෂය කියන්නේ නිවන, සංවර සීලය කියන්නේ නිවනට පැමිණීමට සංවර විය යුතු සීලය. ඒක බුදුරජාණන් වහන්සේ මුවින් දේශනා කරපු සීල් පද ටික. මේ ක්‍රමවලද අනුගමනය කරන්න ඕනේ කියලා. ඒ ටික. ඒතකොට මෙතනම තියෙන මේ සීලේ අනිත් කාරණා තුන මේක පැහැදිලි කරලා දෙමු පස්සේ වතාවක ඉන්ද්‍රිය සංවර සීල අපිට ලැබිලා තියෙන ඉඳුරන් සංවර කරගන්න ඕනේ. ඊළඟට ප්‍රත්‍ය සංවර සීල අර මං කියවුව විදිහට චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස නිවනට හේතු වෙන පරිදි ඒ කියන්නේ නිවන කියන්නේ අර මුලින් කිව්ව ආයුෂ වැඩි වෙන්න, ප්‍රඥා වැඩි වෙන්න, ශරීර ශක්තිය වැඩි වෙන්න හේතු වෙන පරිදි ඒ සීලෙන් යුක්ත වෙන්න ඕනේ. අනිත් එක තමයි ආජීව පාරිශුද්ධ සීලය මනුසාත්මයක් ලබාගත්තේ කලින් හේතු කුසල කර්මයක් මත චුතිසිත ඇති වෙලා ඒ චුතිසිත ත්‍රිහෙත කුසල කර්මයක් මත ඇති වෙන්න අපි කලින් ආත්මේ යම් කිසි ප්‍රතිපත්තියක් ගෙනිච්ච බුදුරු දේශනා කරපු. ඒකෙන් තමයි මේ මනුසාත්මය ලැබුණේ. ඒ මනුසාත්මය ලබාගෙන හේතු වෙච්ච ශක්තිය මේ ආත්මේ ආරක්ෂා කරගන්න ඕනේ. ඒක තමයි ආජීව කියන්නේ මේ ජීවය ආපු පාරිශුද්ධ කියන්නේ පිරිසිදුවෙන් පැමිණි සීලමය ප්‍රතිපත්තිය. ඒක මේ ආත්මේ ආරක්ෂා කරන්නේ. මේ හතර සම්පූර්ණ උත් තමයි සීල පාරමිතා සම්පූර්ණ වෙන්නේ. සීලෙන් තමයි ඊට පස්සේ මෙතන මේ ටික ගොඩනගිලා යන්නේ. මේවා සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය මේ වගේ කාරණා ටික පැහැදිලි කරන්න පුළුවන්. ඒ නිසා මේකේ මේ පත්‍රිකා අපි නොමිල බෙදන්නේ ලංකාවේ කිසිම බෞද්ධ මධ්‍යස්ථාන, අටමස්ථාන, 13මස්ථාන, දේවාල, ප්‍රසිද්ධ දේවාල කිසිම තැනක
අර මේන් කාලක් විතර පොඩි කෑල්ලක් දීලත් ආධාරයක් ගන්න හදන්නේ. නමුත් මෙතන ඇත්තටම සාසනික ප්‍රතිපත්ති තියෙන ප්‍රතිපත්ති සාසන තියෙන නිසා මේව ලංකාව පුරාම නොමිල බෙදන්නේ. අද උදෙත් ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ මේ සදහම් චාරිකා වැඩසටහන ක්‍රියාත්මක කරලා ආවේ. ඒක නිසා මේ වැඩපිළිවෙළට යොමු වෙන්න කැමති අපි එක්ක එකතු වෙන්න ඔබේ මුදල් වැය වෙන්නේ නැහැ. මුදල් ඔබට එකතු වෙන සාසන ප්‍රතිපත්තියට ඔබ යොමු කරන්න අපිට පුළුවන්. හරි දැන් රත්නශ්‍රී මාතය මම කතාව මෙහෙම පටන් ගන්නම් දැන් අපි වර්තමානයේ වෙන විට දැන් ඔබතුමා අපිට පෙර වීඩියෝ එකේදී සඳහන් කරා මේ ඔබතුමාට මේ විශ්ව ශක්තිය දිනනවා කියලා බුදු මේ 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 විශ්වය තුර දෙන්නා වූ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සහ බලයක් ඔබතුමා මේ සතුයි කියන එක අපි පෙර වීඩියෝ එකේදී ඔබතුමා අපිට සඳහන් කරා වර්තමානයේ මිනුවිට අපි දකිනවා දැන් මේ සමාජය තුළ මේ මරණ සංඛ්‍යාව යම් වැඩිවීමක් තියෙනවා. ඒ කියන්නේ අපි දකින දකින තැන අහන අහන තැන සහ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල හරහා පවා සඳහන් කරලා තිබුණා මේ බහුතරයක් එක්කෝ heart attack එහෙම නැත්නම් ලේ කැටිගරිසීම් මේ ආදී වූ ලෙඩ ප්‍රමුඛ වෙලා මරණ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා කියන එක. මේකට ඔබතුමා පෙර කතාවේදී සඳහන් කරා මේ යම් ආකාරයක මේ සඳහා අපි ලබාගත් බෙහෙත් අපිට අර බටහිර බෙහෙතක් අපිට ගෙවුවනේ තමයි. ඒක අනිවාර්ය කරානේ මේ පාලකයොත් මේ මේක බලපෑමක් වෙනවා කියන එක ඔබතුමා පැහැදිලිව සඳහන් කිරීමක් පෙර කතාබහේදී කරා. මම ඔබතුමාගෙන් දැන් අහන්න කෙලින්ම ඔබතුමා කියන විදියට මේ 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 මරණ සංඛ්‍යාවට එහෙම නැත්නම් මේ විවිධාකාරයේ අර අපි කියන්නේ මේ මේ බාහිර ලෙඩවලට දැන් මේ තියෙන වර්තමානයේ තියෙන බාහිර ලෙඩවලට මේ බෙහෙත බලපාලා තියෙනවද? ඔව්. ඒකට දෙන්න තියෙන උත්තරේ මේකයි. දැන් අඟුලිමාල මිනිස්සු මැරුවේ ගුරුවරයාගේ වැරදි මඟ පෙන්වීමක් නිසා. හැබැයි මිනිස්සු මරමරා ගියාට ඉදිරිපත් වුණ බුදුරජාන් වහන්සේ ඒක එතනින්ම සම්පූර්ණ නැතුණා. ඒ නිසා දැන් වැරදි මඟ පෙන්වීමක් හරියේ පාලකෙන්ට හරියේ නායකෙන්ට හරියේ කාට හරි වැරදි මඟ පෙන්වීමක් නිසා බෙහෙත ආවකීම්කෝ. බෙහෙත විද්දා. දැන් ඒකේ ප්‍රතිඵලය වැරදි විදිහට තේරෙනවා. නමුත් දැන් ඒ වැරදි කරපු අයටයි අපි කරගත්ත වැරදි වැඩෙන් ලැබෙන දුක් විපාකයයි විඳින්න නෙමෙයි තියෙන්නේ. දැන් මඟ පෙන්වීමක් තියෙනවනම් තැනක් තියෙනවනම් කරපු වැරදි නිවැරදි කරන්න පුළුවන්. ඒ වගේම නැවත දුක් ඇති වෙන්නේ නැති වෙන්න ඒ වෙනස් කරන්න පුළුවන් තැනක් තියෙනවා. එතනට එකතු වෙන්න ඕනේ. අපි කාතනොත් වැරදි වෙනවා. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා අතින් පමණයි වැරදි නොවුනේ. ඒක නිසා වැරදි සිද්ධ වුණා කියලා වැරදි කරපු අයට දුක් කියනවට වඩා වැරදි කරපු අයම ප්‍රශ්න විසඳන්න දාගන්නවට වඩා නැවතත් මේ ප්‍රශ්න විසඳන්න ඉදිරිපත් නොවිච්ච කෙනෙක් ඉන්නවා නම් නිවැරදි මඟ පෙන්වන අන්න එතනට මිනිස්සු එකතු වෙන්න ප්‍රඥාවන්ත මිනිස්සු ඒකයි කරන්න ඕන. එතකොට තමන්ට කලින් ඇති වෙලා තියෙන අඩුපාඩු නිසා එහෙම නැත්නම් විශ්ව ශක්තිය තමන්ට නොලැබීම නිසා මොකද බොරුවෙන් මිත්‍යා දෘෂ්ටි පාපේ අකුසලෙන් විශ්ව ශක්තිය ඈත් වෙනවා. මේ පොළොව ආශ්‍රිතව තියෙන ශක්තිය තමයි මිනිස්සුන්ට ලං වෙන්නේ. බොරුව මිත්‍යා දෘෂ්ටියේ පාපයෙන් ඈත් වෙනකොට මනුස්සයා ඒ මනුස්සයාට විශ්ව ශක්තිය ලං වෙනවා. මේ පොළොව ආශ්‍රිතව තියෙන දුක් සහිත තත්වයන් ඈත් වෙනවා. ඒක නිසා විශ්ව ශක්තිය අංක 1 ප්‍රධානම දේ තමයි බුද්ධ ශක්තිය. දෙවෙනි එක පච්චේක බුද්ධ ශක්තිය, තුන්වෙනි එක අරහත් බුද්ධ ශක්තිය. ඊට පස්සේ තමයි එන්නේ වසවර්ති මාර දිව්‍ය ශක්තිය, ශක්‍රදේව ශක්තිය. සතරවරන් දෙවිවරුන්ගේ ශක්තිය, අනිකුත් සම්දිටික දෙවිවරුන්ගේ ශක්තිය, මේවා සේරමෙන්නේ බ්‍රහ්ම ලෝකවල ශක්තිය, මේවා සේරමෙන්නේ ඊට පස්සේ. ඊටත් පස්සේ තමයි මේ පාතාල බහිරෝ ශක්තිය, සතර අපා ශක්තිය. ඒ වගේම ඔය වෛශ්‍රවණ කියන්නේ වෙසමුනි රජ්ජුරෝ බුදුහාමුදුරන්ගේ විවරණ ලබාගෙන තියෙන රහත් වෙන්න ඔන්නම එන්න තියලා මම කලින් වීඩියෝ එකේ සඳහන් කළා ඔක. රහත් වෙන්න ඔන්නම තියලා ඉන්න කෙනෙකුට තමයි බුදු කෙනෙක් විවරණ දෙන්නේ මේ ලෞක ලෝකේ පාලනය කරන්න නුවණින් යුක්තව. එතකොට මේ නායකෝ දෙව් මේ ලෝකේ පාලනය කරන දෙවිවරුණාට වසවර්ති මාරදේවි පුත්‍රයා දෙවියෙක් වුණාට එයා පිනට කැමති. මේ ලෝකේ ඉපදිච්ච මිනිස්සු තමයි පව් කර කර සැප විඳින්න හදනවා. හැබැයි පව් කරලා දෙන පින්වත් අනුමෝදන් වෙන්න කැමති නැහැ වසවර්ති මාරදේවි පුත්‍රයා. මොකද එයා දන්නවා ඒකෙන් දුකක් එනවා කියලා. එයත් සිත දියුණු කරලා තියෙන රහත් බෝධි දක්වා ගිහිල්ලා තියෙන්නේ. රහත් වෙන්න ඉස්සෙල්ලා ওই තනතුර අරන් තියෙන්නේ. මොකද බුදුහාමරන්ගේ ඉල්ලීම එයාගේ ප්‍රාර්ථනාව. එතන මෛත්‍රී බුද්ධ ශාසනය වසවර්ති මාරදීව පුත්‍රයා එක්ක රහත් වෙනවා එක්ක එයාගේ සිත දියුණු කරලා තියුණොත් එයා විවරණ ගන්නවා අර පසේ බුදුහරි සම්මා සම්බුදුහරි වෙන්න. ඒ නිසා වසවර්ති මාරදීව පුත්‍රයාට බැනලා වැඩකුත් නැහැ. මොලින් මැරෙන්නේ මැර ඒ බෙහෙත විස සැර වැඩි වුණාම ඒකට මේ මේ සෑම දෙයකටම දැන් අපි කියමුකෝ ලක්ෂයක් බෙහෙත් විද්දා කියලා ලක්ෂයටම අපිට පිරිත් කරලා තැඹිලි හදා හදා දිදී යන්න බෑ.
ඒ විස නැති වෙන්න ආයෙ බෙහෙත් විඳින්න බෑ. ලක්ෂයක්ම ආයෙකට විරුද්ධ බෙහෙත ඕනනේ. ඔය වරද ඇතුනේ චේතනාව බොරුව එක්ක එකතු වෙච්ච චේතනාවකට මිනිස් එකතු වෙලා 69 ලක්ෂයක් එක්ක වුණා කියනවනේ. එහෙමනම් 69 ලක්ෂයට වඩා වැඩි පිරිසක් මේ විශ්ව ශක්ති ක්‍රියාත්මකින්නේ මනුස්ස චේතනාව අනුව මේ චේතනා ශක්තිය වෙනස් කරන්න 69 ලක්ෂයකට වඩා වැඩි පිරිසක් එක්කෙනෙක් හරි එකතු වෙන්න ඕනේ මේ සැබෑ දියසෙන් ශක්තියට. සැබෑ දියසෙන් ශක්තිය මේ විශ්ව ශක්තිය අරගෙන අන්න මනුස්ස එතකොට හොඳ දෙයට එකතු වෙනකොට විශ්ව ශක්තිය හොඳ දේ වටා මිනිස්සු එකතු වෙනවා කියලා ලං වෙනවා. අද විශ්ව ශක්තිය ඈත් වෙලා තියෙන මේ පවුකාර දුක් සහිත තත්ත්වයේ මිනිසුන්ට ලං වෙලා තියෙන මිනිස්සු බොරුවට එකතු වෙච්ච නිසා. ඒ නිසා මේක ලංකාවේ මිනිසුන්ට විතරක් නෙමෙයි. ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු, බෞද්ධ මේ සියලුම දෙනා මිනිස්සු. මිනිස්සයා දැන්ට තමයි සැප ලැබෙන්නේ. මිනිස්සයා තමයි අර කිව්ව ආයුෂ වැඩි වෙන්නේ. ආයි බොහෝ වේවා කියන්නේ. මේක බෞද්ධයට විතරක් වෙන එකක් නෙමෙයි ආයි බොහෝ වෙන එක. ඊළඟට බෞද්ධයා විතරක් නෙමෙයි ආයුෂ වැඩි වෙනවට කැමති. ඒක නිසා මේ සියලුම මනුස්ස ප්‍රජාවට මේ පණිවිඩය දෙන්න ඕනේ මේ ලංකාවේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න මිනිස් එකතු වෙන්න ඕනේ. අනිත් එක තමයි දියසෙන් ශක්තිය මට විතරක් තිබුණට වැඩක් නැහැ. මම විතරක් වැඩ කරාට වැඩක් නැහැ. මම වතුර බීලා තිබා නැති කරගන්න ඕනේ. ඒ වතුරම බීලා අනිත් අය තිබා නැති කරගන්න. වතුර නොබී බලාගෙන හිටියට හරියන්නේ නැහැ. පිපාසෙ නැති වෙන්න. මේ ධර්මයේ නැති වෙලා මිනිස්සයා දුකටපත් වෙලා තියෙන්නේ. බුදුහාමරකුව දෙවියෝ බ්‍රහ්මින්ටත් වඩා මිනිස්සයා සැප විඳිනවා. ඒ තත්වයට අද ඇවිල්ලා නැත්තේ මොකද මේ පිරිසුදු ධර්මයේ කොච්චර දුන්නත් ගන්නෙ නැහැ මිනිස්සු. ඒකයි ඒක නිසා මෙන්න මේකයි කාරණේ. එහෙමනම් අර නිරෝගී වීමට කරන් තියෙන චේතනාව වෙනස් කරගෙන නිවැරදි තැනට චේතනාව ඇති කරගන්න ඕනේ. හරි, මම ඔබතුමාගෙන් දැනගන්න කැමති දැන් අපි කතා කරේ මේ වසංගත සහ විවිධාකාරයේ ලෙඩ රෝග සම්බන්ධයෙන්. ඒකයි ඔබතුමා දැන් කවදා ඉඳන්ද මේ කටයුතු මේ කියන්න පටන් ගත්තේ? කියන්නේ දැන් අපිට කියන්න පුළුවන් මේක දැන් පවතින වටපිටාවත් එක්ක මේ කිව්වයි කියන එක. නමුත් ඔබතුමාට විශ්වයෙන් එහෙම නැත්නම් විශ්ව ශක්තියෙන් ඔබතුමාට යම් පණිවිඩයක් ආවද මේ වගේ දේවල් වලට මෙහෙම බෙහෙත් කරන්න පුළුවන්, එහෙම නැත්නම් කවුරු හරි ඔබතුමාට කිව්වද මේ දේවල් මිනිසුන්ට කියන්න මේ දේවල් කරන්න කියලා කවුරු හරි පණිවිඩයක් කිව්වද ඔබතුමාට? නෑ, කවුරුත් පණිවිඩ දෙන්න ඕනේ නැහැ. සිත දියුණු කරගත්ත කෙනෙකුට තමන්ගේ සිතෙන් මේ දේ කරන්න පුළුවන්. විශ්ව ශක්තිය ගන්න පුළුවන් තමන්ගේ සිතට. මේකට හොඳම උදාහරණයක් කියන්න මේ ළඟ ගෙදරක ඉන්නවා පත්ම අක්කා කියලා. එයා ඉස්සෙල්ලා දහම් වැඩසටහන් වලට ඉතා දුර බැහැර මාත්‍රික ගිහින් තියෙනවා. බෙහෙත විද්දා විදලා මේ දවසක් රෑ 12ට විතර මට කතා කරලා කියනවා මේ ඇඟ දැවිල්ල ඇඳ උඩේ ඉඳත් බෑ බිම ඉඳගෙන මේ කතා කරන්නේ. මට හිතෙනවා මොනවා හරි දෙයක් මේ රෙදික පෙරවන රෙද්ද හරි දැන් ගැට ගහලා මේ එල්ලිලා මැරෙන්න හිතෙනවා. ඔය වගේ විස්තර කියනවා. ඒත විද්දෙන් පස්සේ විද්දට පස්සේ මානසික ආතතියනවා. ඒ එක ක්‍රියාකාරීත්වය. එහෙම දැන් මේ ළඟ දවසක් මම ගියා අත්තනගල්ලේ. අත්තනගල්ලේත් එහෙම එක්කෙනෙක් එල්ලිලා මැරලා ඒ තරුණයා දවස් 3කින් රට යන්න වීසත් ඇවිල්ලා මුදල් බැඳලා සේරම කරලා රට යන්න ඉන්න කෙනෙක්. කිසිම ප්‍රශ්නයක් නැහැ. නිකන් එල්ලිලා මැරලා. මේ මානසික ආතතියම රෝහල් වල ගිහිල්ලා බලන මානසික රෝගීන් කරන් දේවල්. ඒතර මේ මෑතදී මේ දැන්ට මාස 7ක් 8ක්කට කලින් මේ පිටවල දෙල්ලත්තක ඉල්ලීලා තරුණෙක් මරන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ අර පත්ම අක්කා අර විදිහට කිව්වා. මොකද එයා මේක දන්න හින්දා මාත් එක්ක වැඩ සටහන් වලට ගිහිල්ලා යම් කිසි අවබෝධයක් තියෙන නිසා මට එහෙම කතා කරලා කිව්වා. දැන් අරගොල්ලන්ට එහෙම කතා කරලා කියන දෙයක් නැහැනේ. මෙන්න මේ පණිවිඩේ වටින්නේ ඒකයි. යම් කිසි කෙනෙකුට ඒ தත්ත්වයේ ඒවැනි தත්ත්වයක් ඇති වෙනකොට ඒව වෙනස් කරගන්න නිවැරදි අවබෝධය තියෙන්න ඕනේ. මේ නිවැරදි අවබෝධය දෙන්න තමයි අපි මේ දීසෙන් ගන්න මේවා 2002 මේ පොත මුද්‍රණය කළේ. එතකොට මේවා රටේ සියලුම දෙනා අතර බෙදුවා. ඊට කලින් ඉඳන් කරපු දහම් පොත්පත් පත්‍රිකා තියෙනවා. බුදුහඬ, දීසෙන් හඬ මේ වගේ ගොඩක් දහම් පත්‍රිකා තියෙනවා. එතන මේ තියෙන්නේ 2000, 2001, 2002, 2003 මුද්‍රණය කරපු දීසෙන් හඬ. මේවා රට පුරාම බෙදුවා. එතකොට දීසෙන් හඬ කියන්නේ දීසෙන්ගෙන් එන හඬනේ. මේකේ තියෙන්නේ මේ ධර්මයේ ඈත් වෙන්නේ නැතුව බුදුහාඳුරු කිව් විදිහට සපතේ ජීවත් වෙන්න කොහොමද කියලා පණිවිඩය මිනිස්සුන්ට දෙන්නේ. මේව මහානායක ස්වාමින් වහන්සේලාට යැව්වා. එතකොට ඒක නිසා මේ පණිවිඩ අපි දුන්නට මිනිස්සුන්ගේ තියෙන අකුසලයක්ද දන්නෙත් නැහැ, මිනිස්සුන්ට උවමනාවක් නැතිකමද දන්නෙත් නැහැ. දැන් කොහොම හරි විපත්ති කරදර ඇති කරගෙන තියෙනවා. දැන් මේ ඇති වෙච්ච ටිකෙන් දැන් මිනිස්සුන්ට අවබෝධයක් තියෙනවා අපි මේ මාර්ගයේ ගියේ නැති හින්දා මෙහෙම වෙලක් තියෙනවා කියලා. තවදුරටත් මේ මාර්ගයේම ගිහිල්ලා දුක් විඳින්න ඕන නම් එහෙම යයි. එහෙම නැති කෙනෙකුට ඕන නම් මේ පණිවිඩය අපි දෙන්නේ ඒ වගේයට. හැබැයි මෙතනට එනකොට මෙතන ශාසනික ශක්තිය ක්‍රියාත්මක කරන්නේ වෙන වෙන තැන්වලට පන්සල් වලට යනවා වගේ මෙතනට මොකොත් බාර ගන්න නැහැ ඔබ ගේන දේවල්. ඔව්. මම ඊතරින් මේ අහන්නම් ඔබතුමාට බාධා කිරීමක් කළාම දැන් අපි මේ
මෙතන බුදුවිරු ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මේ නම් කළ තියෙන්නේ. මට එතෙන්දිම මම මේක අහන්නම් මොකද්ද මෙතනින් වෙන්නේ? ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක්ට මෙතනට ඇවිල්ලා මොන වගේ දේවල්ද සේවාවන්ද ලබා ගන්න පුළුවන් කෙනෙක්ත් අපි මේ මෙහිම මතක් කිරීමක් කරමු. ඔව් ඒකදී මෙතෙන්ට එන ඕනම කෙනෙකුට තමන්ගේ සංසාරික කුසල ශක්තිය අකුසල ශක්තිය මොකක්ද කියලා දැනගන්න පුළුවන්. මේක දියුණු කරන ලද සිතකින් සීල සමාධි ප්‍රඥා තුළින් බලලා මේ කාරණේ කියන්නේ. ඒ නිසා මෙතනට එන කෙනෙක් තමන්ගේ නිවසේ ඉඳලා අටවිසි බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් බුලත් 28ක් අරන් එන්න ඕනේ. මේ සබරුම පළාත සමන් දෙවි අඩවිය. ඒක නිසා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න සුදු මල් වට්ටිය අරන් ආවත් ගොඩක් හොඳයි. දුර ඉඳලා එනකොට ඒව ගේන්න බෑ. ඒක නිසා මල් වට්ටිය ගෙනාවේ නැහැ කියලා සමන් දෙවියන් විරසක වෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම බුලත් 28 ගේන්න ඕනේ බුදුරජාණන් වහන්සේලා 28 දෙනා වෙනුවෙන්. ඒ කියන්නේ ඒක ගෙදර ඉඳන් අරන් එන්න. ගෙදර ඉඳන් අරන් එන්න ඕනේ. මොකද ස්ථානේ ඉඳන් එහෙම බුලත් 28 තියලා අරන් එනකොට එයාගේ චේතනාව මේ අටවිසි බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් මේ ගමන පටන් ගන්නකොට චේතනාව ඇති වෙනවා. බුදුහාමුදුරුවෝ කිව්වේ ඕනම දෙයක් වෙනස් කරන් චේතනාව වෙනස් කරගන්න කියලා. ඒ එතකොට එහෙම එන කෙනාට මෙතන අනිවාර්යයෙන්ම අටවිසි බුදුරජාණන් වහන්සේලගේ ශක්තිය බලයෙන් තමයි මෙතන වැඩ කෙරෙන්නේ. ඒක නිසා තමයි අද 29 වෙනිදා මේ වැඩසටහන මෙහෙම කරන්න හැදුවේ. අටවිසි බුදුරජාණන් වහන්සේලගේ ශක්තිය බලය ගන්න පුළුවන් ඊළඟ ශක්තිය තමයි මෙත්බෝසත් පාරමී ශක්තිය. ඒ 29 වෙනි සාසනය. 29 වෙනි සාසනයේ ශක්තිය පිළිටවන්න ගොඩනගාගත්ත පාරමී කුසල් බලයෙන් තමයි මේ වැඩ සේරම කෙරෙන්නේ. මංගල මුලින් සඳහන් කරපු පත්ම අක්කා කියන එක්කෙනා එයාගේ සිත වෙනස් කරේ කොහොමද? ඒ වෙලාවේ මම කිව්වා රෑ 12ට විතර කතා කරපු වෙලේ දැන් ඔයා මං ගැනත් හිතලා මිහ ගැනත් හිතලා බුදුවිරු ගැන හිතලා පැන් වතුර වීදුරුවක් අරගෙන හත් සැරයක් ඉතිපිසෝ ගාතාව කියලා බොන්න කියලා. එයාට ඒක බීපු හැටියෙන් දැවිල්ල ඇරිලා ඇඳේකට ගිහිල්ලා නිදාගෙන මං පාන්දර එළියට වැටිච්ච හැටියේ තැඹිලි ගෙඩියක් අරන් එන්න කිව්වා මෙහෙට. මං ඒක පිරිත් කරලා දුන්නා. බෙහෙත් විස නැති වුණා. බෙහෙත විදින්න ඉස්සලා හිටපු තත්ත්වෙට දැන් ඉන්නවා. ඊළඟට ඒ වගේම එයාගේ තව දෙයක් තමයි ඒ ගෙදර අම්මා නැති වෙලා අවුරුදු 3ක් වෙනවා. හැබැයි ඒ අම්මා ඒ දරුවන්ට හීනෙන් පෙවුන්නේ නැහැ. මෙතන බුද්ධ වන්දනා කරලා මෙතන උදේ හවස හැමදාම සෙත් පිරිත් ප්‍රචාරය කරනවා. ඒ වයසට ගිය අම්මා එතන ඉඳගෙන මේ පිරිත් අහගෙන තමයි ඉන්නේ හැමදාම. මරණයටපත් වුණාට පස්සේ මෙයා යම්කිසි සර්ව සම්පූර්ණ නැති ආත්මයකටපත් වෙලා ඊට පස්සේ හීනෙන් ඇවිල්ලා මට මේ විස්තරය කිව්වා. මම දින 4ක් කිරිහාර පූජාව සූදානම් කරලා ඒ ගෙදර ඇයට එන්නේ කිව්වා පූජාවට. ආවේ නැහැ. ඊට පස්සේ 4 වෙනි දවසේ කිව්වම් මං එයාටම හීනෙන් කිව්වා ඒගොල්ලන්ගේ අම්මටම මං කිව්වට එන්නේ නැහැ ඔබ ගිහිල්ලා ඔන්නම් කියන්න. එතකොට ඒගොල්ලෝ ආවොත් මම වැඩේ කරලා දෙන්නම් කියලා. ඒ ගානේ එයාම හීනෙන් ගිහිල්ලා අර දරුවට ගිහිලා ඊට පස්සේ එයා පාන්දර කතා කරලා කියනවා මල්ලේ කිරිහාර පූජා තියන්නේ නැද්ද කියලා. මම පොඩි බදා ක්‍රීමක් කරන්න ඕනේ. ඒ කියන්නේ මල ගිය කෙනා තමයි පණිවිඩය ගිහිල්ලා ඒගොල්ලන්ට කියන දෙන්නේ. මේ 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 ඒ තත්ත්වෙම තමයි දැන් මේ පත්‍රිකා කොච්චර බෙදුවත් මේ මේවා දියසෙන් හන නෙමෙයි ඊට වඩා බුදුහන් කියලාත් මේකේ තියෙනවනේ. ඊට වඩා දෙයක් දාලා බෙදුවා මිනිස්සු ගණන් ගන්නෑ. නමුත් ගණන් ගන්න වෙලාවක් වෙනවා මිනිස්සුන්ට වැරදහන ගණන් ගන්නවා. ඒකෙන් දැන් අර මනුස්සයා කිව්වට වඩා සිත දියුණු කරපු කෙනා කිව්වට වඩා ඒගොල්ලෝ පිළිගන්නේ අර පල්ලෙහා ඉන්න කෙනානේ. එයා ගිහින් කිව්වා මේකනේ මට කතා කරේ. ඊට පස්සේ මං කිව්වා දැන් දවස් 4ක් කිරිහාර පූජා කළා අහකට දැම්මනේ. ඒක නිසා දැන් මේ මේ එහෙනම් එන්න කියලා ඊළඟ දවසේ ආවම ඒ වැඩේ කරලා දුන්නා. දැන් ගොඩක් හොඳයි. ඒ ගෙදර ඇත්ති විච ලෙඩ රෝග නැහැ. මොකද අර අම්මා පින් ගන්න බලාපොරොත්තු වෙන ටෙක් කරේ. ඒකයි. හරි. රතන ශ්‍රීමාත මම දැනගන්න කැමති දැන් අපිට සමාජයේ අවිදින කොට හරි සමාජයේ ජීවිතය ගත කරනකොට විවිධාකාරයේ ලෙඩ රෝග තියෙන මිනිස්සු හමු වෙනවා. සමහරක් වෙලාවට සමහරක් උදවිය විවිධාකාරයේ වෛද්‍යවරු ගාවට 100,000 වෛද්‍යවරු ගාවට ගිහිල්ලත් බෙහෙත් අරගෙන හරි ගිහිල්ලා නැහැ. කියනවා මම කොච්චර බෙහෙත් ගත්තත් මට මේවා හරි ගිහිල්ලා නැහැ නේ කියලා. මේ ඒ වගේ අනන්ත අප්‍රමාණ මිනිස්සු අපිට දක්න හම්බ වෙනවා. මම ඔබතුමාගෙන් දැනගන්න කැමති ඒ ඕනෑම කෙනෙක් ඔබතුමා ගාවට ආවොතින් එහෙම ඔබතුමා ඔය තියෙන විශ්ව ශක්තියේ බලයෙන් සුව කරන්න සූදානම්ද? ඔව් ඒ ඕනම කෙනෙක් සුව කරන්න සූදානම්. මෙතනින් දෙන විශ්ව ශක්තිය ඒ පුද්ගලයාට ග්‍රහණය කරගන්න පුළුවන් ප්‍රතිපත්ති මාලාවක් ඒ පුද්ගලයානුව බලලා කියනවා. ඒ ප්‍රතිපත්ති මාලාව ඒ පුද්ගලයා ක්‍රියාත්මක කරනවා නම් එයා සුවපත් කරන්න පුළුවන්. විශ්ව ශක්තිය ග්‍රහණය වෙන්නේ නැති නිසා ඒ මිනිස්සෙක් විදිහට ඉපදුනාට පස්සේ සැපසේ ජීවත් වෙන්න උවමනා කරන ශක්තිය මිනිස්සයාට ග්‍රහණය නොවෙන නිසා තමයි ඒ කරදර බාධක එන්නේ. ඒ ශක්තියෙන් ග්‍රහණය කරගෙන මිනිස්සයා සර්ව සම්පූර්ණ තුන් ලෝකෙම පාලනය කරන මිනිස්සෙක් විදිහට ඉදිරියට ගමන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. බුද්ධ දේශනාව ඒකනේ. ඒ ක්‍රමය අපි පෙන්වලා දෙනවා මෙතන. හරි.
එකනේ ඒ ඕනෑම කෙනෙක් ඇවිල්ලා මෙතනදී ඒ ඔබතුමාල්ලාගේ තියෙන මේ ප්‍රතිපත්ති ටික හරියට රකින්නවා නම් ඒ කෙනාව සුව කරන්න ඔබතුමා සූදානම්. ඔව්. ඒකෙදි මෙහෙම දැන් උතු නියම, බීජ නියම, කම්ම නියම, ධම්ම නියම, චිත්ත නියම. මේ නියම ධර්ම හතරෙන් පහෙන් චිත්ත නියමේ හදාගත්තම අනිත් නියම ධර්ම වෙනස් කරන්න පුළුවන්. හැබැයි එකක් තියෙනවා ආනන්තරි පාප කර්ම හැර අනිත් ඒවා වෙනස් කරන්න පුළුවන්. ප්‍රබල අකුසල කර්ම ආනන්තරි පාප කර්ම ඒවා වෙනස් කරන්න බෑ බුදුහාමරට කරන්න බැරුණානේ. දේවදත්තට බේරන්න බැරුණානේ. අජාසත්ට බේරන්න බැරුණානේ. ඒක නිසා ඒවා හැර අනිත් ඒවා වෙනස් කරන්න පුළුවන්. ඒක නිසා දැන් අර ගොඩක් දෙනෙක්ගේ රෝගී තත්ත්වයන්ටපත් වෙන්නේ තමන්ගේ ශරීරයෙන් ඇති වෙන රෝගී තත්ත්වයන්. බාහිරින් ඔය බෙහෙතක් විදලා ගන්නවා වගේ දැන් ඔය බෙහෙත විද්දාම සෙම වේලෙන්ද විද්ද බෙහෙත සෙම ඉතර සෙම කියලා කියන්නේ ආපෝ ධාතුව. මුළු ශරීර පංචකයෙම තියෙන ආපෝ ධාතුව වේලෙනවා. ඒතර ලේ කැටි ගහනවා. ඊට පස්සේ ගමන් කිරීම නතර වෙනවා. ඒකයි මනහර පුරල මැලින් මේ වගේ. දැන් එක දිගට දැන් ඔබතුමාලාට උනත් පේනවා කනත්තක් ගාවට ගියාම ඊයේ පෙරේද පළමුදා දාපු මලමිනි 10 15 දැන් ගාන වැඩි. ඉස්සෙල්ලා එහෙම නෙවෙයි මාසෙකට එකක් එහෙම නැත්නම් සති දෙකකට එකක් වගේ නේ තියෙන්නේ. එහෙනම් මරණ සංඛ්‍යාව වැඩි කියන එක දැන් තේරෙනවා. ඉතින් අර හේතු බැලුවාම අර වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඔව් පැහැදිලිවම අපි කියන්න ඕනේ අතරම දැන් සාමාන්‍ය සමාජය තුළ අපි ජීවත් වෙනකොට මරණයට හේතුව ගොඩක් හේතු බවට පත් වෙලා තියෙන්නේ මේ හાર્ට් ඇටැක් කේස් එක. ඔව් ඒ කියන්නේ මේ මේ යම් ලේ කැටගසින් මේ ආදී දේවල් තමයි ගොඩක්ම බලපාලා දෙන්නේ. අපි දැන් මලගල් වලට ගිහලා කතා බහ කරද්දී දැනගන්න හම්බ වෙනවානේ. ඒ ඒ ඒ ඒ පිරිස ඔය කාරණේ ප්‍රධානම දෙයක් තියෙනවා මිනිස්සු දැනගන්න ඕනේ. පව් කරාම බලවත් වෙන්නේ වෙනස් කරන්න බැරි ආනන්තාරේ පාප කර්ම පහයි තියෙන්නේ. හැබැයි බුදුරජාන් වහන්සේලා දේශනා කරලා තියෙනවා සියලුම පව් වලට වඩා බලවත් අකුසල කර්මය. ඒ නිසා තමයි බුද්ධ දේශනේ අකුසල් ගැන කතාවක් නැත්තේ. කුසල් ගැනනේ කියන්නේ. එතන මේ අකුසල් කරගත්ත දැන් මරණ බයෙන් යම් කෙනෙක් මොනවා හරි ප්‍රතිකර්මයක් කරනවා නම් මිත්‍යා දෘෂ්ටියේ පාපේ අකුසලේ ඔය දෙයක් කරනවා නම් ඒක බුදුහාමරේ කිව්ව මරණ බයෙන් කරන දේ අකුසලයක්. මේ නිරෝගියත් බෙහෙත් විඳගත්තනේ. දැන් ඔබතුමන්ලාගේ ගෙදර මේ 5 දිනක් ඉන්නවා කියමුකෝ. 5 දිනෙන් එක්කෙනෙකුට ඔළුව කැක්කම හැදෙනවා. ගෙදර පෙති පැකට් එකක් ගෙනත් තියෙනවා. එක්කෙනෙක් අර ඔළුව කැක්කම හැදිච්ච කෙනා පෙති දෙකක් බොනවා. ඒයා පෙති දෙකක් බිව්වා කියලා අනිත් 4 දිනක් බොනවා නේද? නෑනේ. එහෙමනම් ලෙඩා විතරයි මේක පාවිච්චි කරන්න බෙහෙත. ඒතර ලෙඩ නැතුව පාවිච්චි කරත් මොකද වෙන්නේ? වෙන ලෙඩක් හැදෙනවනේ. ඒක නිසා නුවණින් මෙන්න මෙතෙන් තමයි තියෙන්නේ ප්‍රඥාවෙන් බලන්න ඕන. දොස්තර දැන් දොස්තර කියන්නේ දොස්තර කරන කෙනා. දැන් දොස්තර වෙලානේ තියෙන්නේ. නමුත් සිංහල වෛද්‍ය ක්‍රමයට අපි වීඩියෝ දාලා තියෙනවා මේ කොරෝනා පටන් ගන්න ඉස්සෙල්ලා ඉඳන්. බුදුවිරු දියසෙන් කියලා ගැව්වම අපේ වෙන වීඩියෝ මාලාවක් තියෙනවා. ඒකේ තියෙන මේ සියලුම විස්තර. මේ බුදුදහම පිළිබඳ විස්තර ගොඩාක් තොරතුරු තියෙනවා. මේකට යොමු වෙන්න කැමති අයට බුදුවිරු දියසෙන් කියලා ගැව්වම මේක බලන්න පුළුවන්. ඒතකොට ඉසුරු මොහන් ජයකොඩි කියලා කෙනෙක් කරන්නේ හඳ පහන්ගොඩ. ඒතකොට ඒ වැඩපිළිවෙල ඊළඟට මේ දහම් පොත්පත් පත්‍රිකා ඊළඟට අපි මේ නොමිලි කරන සාසනික මේවට සම්බන්ධ වෙලා ඔබේ ජීවිත ආලෝකමත් කරගන්න කැමති නම් අපේ බුදුවිරු දියසෙන් බෞද්ධ මධ්‍යස්ථානය කිරියල්ල කියලා ඇඩ්‍රස් එකට ඔබේ ලිපිණ එවන්න පුළුවන්. එතකොට අපි ඊළඟට මුද්‍රණය කරන පත්‍රිකා නොමිලි යවන්න පුළුවන්. අපි එක්ක නිරන්තරයෙන්ම සම්බන්ධ වෙන්න පුළුවන් රත්නපුර දිස්ත්‍රික්කයට කරඳන ශ්‍රී සංඝිකාරම් දහම් පාසල කරඳන විහාරස්ථානයේදී දහම් පාසල තියෙන ඉරිදා ඉරිදා දවසේ රත්නපුර දිස්ත්‍රික්කයේ අනිත් සියලුම දිස්ත්‍රික්කවලට මේ ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානට එන්න අපි ඉඩකඩ සලසලා තියෙනවා. සතිය සෑම දිනකම පස්වරු 12:30 සිට හවස 5 දක්වා. ඒ එන හැට සහනයක් විදිහට දැන් මේ සෞභාග්‍ය උදා කරගන්න කියලා වලේ වැටිච්ච මිනිස්සුන්ට අපේ සහනයක් ලබා දෙනවා. ඔබ හඳහන ගැන විශ්වාස කරනවා නම් හඳහන පිළිබඳව තොරතුරු දැනගන්න ඒ සතයක්වත් අපි අය කරන්නේ නැහැ. ඔබට හඳහන පරීක්ෂා කරලා දෙනවා නොමිලේ. ඊළඟට සාසනික ශක්තිය ගැන විශ්වාසයෙන් මේ තුන් ලෝකයෙන් පාලනය කරන බුදුගුණ බලයෙන් යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් හොඳ නැකතා සුබ වෙලාවක් හදාගන්න. කලින් ඔය ලෞකික ජ්‍යොතිෂ ඒ කියන්නේ ග්‍රහචාරය මත හඳහන ඉතරක් බලලා කරන ජ්‍යොතිෂ මධ්‍යස්ථානෙ වැඩ කරලා ගොඩක් අය ඉන්න අවුරුදු 10 15 ගේ අගේ හදාගන්න බෑ. ලෙඩ දුක් වලට ඔය බෝධිය විසුඳ දෙයියන්ට කොඩියක් කෙල්ලන ඒ උන්ට ලෙඩේ තනිප වෙලා නැහැ. මේ වගේ අය දැන් ඔය අද ඉස්සෙල්ලා ඔය පණිවිඩ ගත්ත කෙනාටත් මේ ළඟහල පහල තැනකින් සෙත් කවියක් කියන්නේ කියලා. මංගාවට අහම මම බැලුවා සෙත් කවි කියලා විෂ්ණු දෙවියන්ට සෙතක් දෙන්න නෙමෙයිනේ. මේ මිනිස්සුන්ට සෙතක් දෙන්න එපා. මෙයාගේ සසර අකුසලයක් තියෙනවා. ඒක නිසා අධ්‍යාපනයට යොමු වෙන්නේ නැහැ. හිතේ රැඳෙන්නේ නැහැ ඌමනාදේ. නෝමනාදේ හිතේ රැඳිලා තියෙනවා.
මංගාවට අහම මෙතන දහම් පාසලට එන්න ඕනේ එහෙම ඕනම කෙනෙක් කතා කරනකොට මේ විශ්ව ශක්තිය එක්ක විශ්ව ශක්තිය යොමු කරන්න පුළුවන් අපේ චිත්ත ශක්තිය යොමු කරන්න පුළුවන් අපේ ශාවකෙන්ට එහෙම කරලා ඒ සිතේ තියෙන කෙලෙස් සංයෝජන අයින් කරා අයින් කරලා ඒ මෙතනින් පිටවලා යනකොට ආරක්ෂා සැලසෙන් තමයි සඳුන් තෙල් සූර්යයා කර දෙන්නේ. ওই යంత్ర මන්ත්‍ර ගුරුකම් මෙතන කරන්නේ නැහැ. පිරිත් බල පිහිටපු සඳුන් තෙල් තියෙන ආරක්ෂාවට ඕනම කෙනෙකුට. ඒ සඳුන් තෙල් සූර්යයා කරට දැම මෙතනින් පිටට ගියාට පස්සේ එයා ග්‍රහණය කරගෙන පුරුදු කට්ටියට එයාට ලං වෙන්න බැරි වෙන්නේ. ඒකයි එයා දැන් තවදුරට ආරක්ෂා සහිතව ඉන්නේ. අපි සාකච්ඡාවේදී කතා බහ කරා වගේම විශේෂයෙන්ම මේ රත්නශ්‍රී මහත්තයා ගාවට ඇවිල්ලා තමන්ගේ කටයුතු වලට විශේෂයෙන්ම පෞද්ගලික කාරණා වලට වෙන්න පුළුවන් එහෙම නැත්නම් යම් අසනීප ලෙඩ රෝග වලට වෙන්න පුළුවන් ඇවිල්ලා ඒ කටයුතු වෙනුවෙන් යම් යම් දේවල් සිදු කරගත්ත කිහිප දෙනෙක් අද දවසේදී අපිට මේ බුදුවිරු දියසෙන් මධ්‍යස්ථානයේදී මුණ ගැහුණා. ඒ කෙනෙක් එක්ක කතා බහ කරන්න තමයි අපි සූදානම් වෙලා ඉන්නේ. අයිබෝන් ඔබතුමාට මල්ලි කෙනෙක් මල්ලි ඔයාගේ නම කියනවා. මං ආරේ තර්ශදරංජය. හරි. තරුෂ ආවේ මොන වටද මේ ස්ථානෙට? මම ආවේ මගේ ඒ ලෙවල් කටයුතු උසස් පෙළ කටයුතු සඳහා මම දෙවැනි වර සහභාගී වෙනවා. පළවෙනි පාර මට ලොකු හොඳ රිසල්ට්යක් ගන්න බැරි වුණා. දෙවෙනි පාර ආවහම මට මේ යන්ත්‍රය දැම්මා. මට හොඳ උද්යෝගිමත් කම තේරෙනවා දැන්. ඒ කියන්නේ ඔයාලට පැහැදිලිවම පේනවද යම් වෙනසක් වගේ මේ දැන් පහුගිය කාලේ තිබුණාට වඩා මේ දැන් මේ සිදු කරපු මේ 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 මේකත් එක්ක වත් පිළිවෙතත් එක්ක පැහැදිලි වෙනසක් තියෙනවා. මේ සූර්ය දාපු එකෙන් පස්සේ ඔයාලට පැහැදිලි වෙනසක් තියෙනවා මට. ඔයාලට මොන වගේ වෙනසක්ද තේරුනේ ඔයාගේ ගිහුණු ජීවිතයත් එක්ක බලද්දි? ඔව් මට ඉස්සර කම්මැලි ගතියක් මගේ උද්‍යෝගිමත්කම බොහොම මාඩි. දැන් මට උදේ පාන්දර අවදි වෙන්න බුදු පහන තියන්න ඒ බෞද්ධ කටයුතු වලට ගොඩාක් මගේ හිත යොමු වෙලා තියෙනවා. මට රත්නශ්‍රී මහත්තයාගේ බණ ඒ කියන්නේ අපිට දෙන උපදේශ ගොඩාක් වටිනවා. ඒ වගේම මේ යන්ත්‍රය ගොඩාක් බලවත් කියලා මට තේරුණා. හරි. දැන් මල්ලි මට කියන්න බලන්න දැන් මේක බලන මේ ලංකාවාසී ලෝකවාසී පිරිසක් ඉන්නවා අපේ YouTube නාලිකාව හරහා. ඒගොල්ලන්ට ඔයාලට යම් පණිවිඩයක් කියන්න තියෙනවද? ඔව් ඇත්තටම ඇවිල්ලා බලන්න මේ විශ්ව ශක්තිය බොහොම දෙයක්. ඒක මේ අර දේවාලයකට ගිහිල්ලා කරනවට වඩා බුදු ගුණයෙන් කරන දෙයකට ඇවිල්ලා බලන්න මේක ගොඩක් ಗುಣ දෙනවා. අපි දන්නවා ගොඩක් කට්ටිය මෙතනට ඇවිල්ලා ගොඩක් සෙත් අරගෙන තියෙනවා. මං කියනවා ඇවිල්ලා බලන්න කියලා. පෙර මතක් කර පරිදිම රත්නශ්‍රී මහත්තයාගෙන් සේවාවන් ලබාගත් බොහෝ පිරිසක් මේ රත්නපුර දිස්ත්‍රික්කයේ වගේම මේ ලංකාව පුරා විසිරී සින්නවා. ඒ අතරින් කිප දෙකක් එක තමයි අදවසේදී අපි කතා බහ කරන්නේ. මේක පෙර සූදානම් කරපු දෙයක් නෙවෙයි. මේ ස්ථානයට මේ පැමිණිච්ච උදවියත් එක්ක තමයි අපි මේ හදිස්සියේම කතා බහ සිදු කරන්නේ. මේ රත්නශ්‍රී මහත්තයාත් එක්ක සාකච්ඡාව යන අතරේ මම අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමියවත් ඔබතුමියගේ නම TKY අමරදාස. හරි. මට දැනගන්න පුළුවන්ද දැන් ඔබතුමිය මේ ස්ථානයට ආවේ මොනම හෝ හේතුවක් නිසාද? ඇවිල්ලා මේ ස්ථානයෙන් ඔබතුමියට මොන හරි වෙනසක් තියෙනවද? ඔබේ ජීවිතයට මොකක් හරි සිදු වුණාද? මොකද්ද මෙතන වුනේ? මම මෙතුමත් එක්ක සම්බන්ධ වෙලා දැනට අවුරුදු 10ක් පමණ වෙනවා. මෙතුමත් එක්ක සේවය කරේ මම දහම් පාසල් සේවාව. එතනදී මේ ඒ සේවාව දැනටගෙන යන දහම් පාසල් සේවාව නෙවෙයි. එතනින් ගිය ආගමික සත්‍ය බුදුදහම තමයි එතුමා මේ පතුරවන්නේ දහම් පාසල් දරුවන් අතර. ඒ සම්බන්ධයෙන් එතුමත් එක්ක මම දීර්ඝ කාලිනව වැඩ කරලා තිනවා. ඒක සාර්ථක වෙලා තිනවා. නමුත් අද මේ යන කාලෙත් එක්ක මේ ඒක මේ පණිවිඩය අපිට මේ දී ගන්න හරි අමාරුයි. නමුත් ලොකු වෙනසක් ගන්නවා එතුමා. ඒ එතුමත් එක්ක ඒ වෙහෙස ගන්න මම ගොඩක් එතුමත් එක්ක ඉන්නවා. ඒකෙන් අපිට ගොඩක් ප්‍රතිඵල ලැබිලා තියෙනවා. බුදු ප්‍රමාණයක් ඉන්නවා. එතුමාගේ ආගමික සේවාවත් එක්ක එතුමා ලොකු පරිත්‍යාග කරනවා මේ බුදුදහම මේ ප්‍රචාරය කිරීම ධර්මයේ ප්‍රචාරය කිරීමට. එතුමාගේ කාලය උදල් වියදම් කරලා අපිත් එක්ක ඒ ආගමික වැඩසටහන් කරගෙන යන්නේ ලොකු වේසක් දන්න. ඉතින් අපේ සිතට ලොකු සහනයක් ලැබෙනවා අපි ගුරුවරු වශයෙන් අපිට මේ අපේ පවුල් පරිසරය දරුවෝ ඒ වගේ හදාගන්න අපිට ඒක ලොකු සේවාවක් කියලා තියෙනවා. මම ඔබතුමියගෙන් දැනගන්න කැමති අවසාන වශයෙන්ම ඔබතුමිය දහම් පාසල් ආචාර්යවරියක් වශයෙන් සේවය කරනවා කියලා කිව්වා. වර්තමානයේ වෙන විට අපි දකිනවා මේ බෞද්ධ දර්ශනයට බුදු දහමට නොයෙකුත් ආකාරයේ මඩ සහ විවිධාකාරයේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඔබතුමිය දකින විදිහට මෙතුමාගේ සේවාවත් එක්ක ඉදිරියට මොන වගේ දේවල් කරන්න පුළුවන් වේද? ඉදිරියට කරගෙන යන්න පුළුවන් ඇත්තටම අපේ බුදු දහමට වෙලා තියෙන දේ අපි දන්නවා අපි ඉදිරියේ. නමුත් මෙතුමා කරගෙන යන වැඩපිළිවෙලට අපි එකතුන සත්‍ය බුදු දහම් ධර්මයේ අපට ලෝ පුරා ප්‍රචාරය කරන්න පුළුවන්. ඒ සඳහා හැමෝටම මම කියනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. මොකද එතනින් අපේ හිතට දැනෙන සහනය ඒ වගේම ලෝ එසියාට වෙන සහනය ලොකු දෙයක් කියලා
Manusia itu pita ini pulang. Itu re, ini anu, subuh nekat tak khadal dino api nomile. Handa handa pariwisata kala dino nomile. Istana itu seperti ina, ini kebalal dino api meten ini nomile. Mere Ratnapura distriknya, ini mere pita distriknya wala itu kianne. Oba dinya wengkeragan, sudut kali wengkeragan ini. Bahasa kita biar demi teraiyanne. Ewa venas keragan, monohari gatul dosa tino kiamko. Amanusa dosa tino nang hite balai mere saatni ke sakting, mama anugamane kerpu silwatman jiwatunya godak kamaru. Eh jiwat ini mewah ke jatul pras mana kotor, mita wada bahaya nak tatkah kawat minisun mangnya keketu yang minisun tarak seorang kau ni dengen pulua. Tunglo kah kerbuduhan dulu bana kewe tunglo ke mas sanasan widih itu pratipatya khadaikan manusia itu. Eh kami langka itu ina el pratipatya mang kriyat mikirna. Ada mahana kaham dulu ro, me sabarung palat ini me. Hematena mahana kaham dulu ro me di pulipi tiennya me. Itu nama mewah ke mewah api nikah ni me. Mudahnya kerana hematom bedanya, mereka ke perisam mereka itu lalat ya no. Ini bagi madu degi hari udah polisi tekuwa. Mereka samajah hadan dengan kanta peragami view itu. Muda hari iya gede kian, hari kian ne apitah lebih nama manusia nemetia seti ya no. Ilang itu masa seti ya no. Masa itu tiupan terbedaknya andeot honda wede kerana etdek andeunat manusia seti ya no. Ini sah budu dah mingkian manusia hadanika. Etdek honda tertiupan manusia hadun netnang wisal karader Bahaya kalau tiap mungkin, ek ada panca duscari itu mat kudu matdrawi minisu balan ni bahiringkan rupiah satu orang sepohoino. Namu Buddha saat ini dilati ina sadda dani sila dani mewa ki sattari dania. Ek itu single Buddha kila upen itu ina minne meten tiap mungkin doane. Single minisu teteh kota puluang ina Hindu Katolik Muslim silu madenat, thamangis recover ni arak caw egullan terthala thala egullo mitra sili pirisak pidehita idirite genian terpulang ina. Mereka tiap matanya wajah satu orang ini. Ini wajah satu orang sahaya juga laba agan pulangnya. Apit dollar orangnya mereka kerana. Rupiah satu orang itu. Atiheter rupiah satu hamdulillah dengan kaling. Mahabitan ini modal dunne. Ini kaling parakam rau rajatuma mereka tersastri kekali. Manusia ke situ tulah satu hari dana guna negara. Samagiya. Itu otot ini pratipati atikaran pulang apit. Ini kini sami wedapilih lah khawatir. Jatuh patuhnya kakutnya me. Mereka khatwat duka ketikarnya itu sendiri. Insa me sebab dia senjatiya dinnne itu orang meten te mama mulingkua obeng kisiwak matagani nih. Obeng yam kisiw dia keng obeng istana monohari adu padu ketiwela eh adu padu walakwan ndeya kobak te karana dinn timunot. Eh kata obeng istana wenyeng obeng biadang karana wenawa. Eh karana deh te. Hei meten te kisiwak gani nih. Buduhanuran puja karna malti karangenna. Obeng ane niwer de toratur balagan bulatu siya tarangenna. Meten pratipati saat ini tiat makkerno, dan obatuman lah awat eka getuluaknya, atau nopalih hati, no, pawahan galolat iya nih ntarana. Eka teh itu waktu mai, meten pratipati saat ini tiensa me polo tadi tibba ama, sarira panca ketulat iya nana sarita dukde nana wate pitta semak kipilat iya nana me polo eka uragan no. Magi adistan ya tiena meten teina minisun te me sarira panca ke nirogi wenne kila, eh sakti denna. Serap galolai neka polo pagan none. Itu teh ini bagi honda sakti adina, ini dia di me wedistan tau duitat me kreatif kerla, jantan tau denuat kerla, ini sendha sakti balai leben nikil mam pratna kan, obat umak kerna udar serva wak, muka tapi edas nama si asu ganang oleh indang lekau segitiga, ini bagi mo no ikut mad dewal tegiya, sirasa ini bagi dewal mad dewal tegiya, me pani udah hemat mudunah me langgam inna aitin swadin rupa ini wedekarnya kene soma handurang wedistan, jana kali indang mang ini bagi ekitaran belua. Namun teh kisah matanya kini mereka tahu ni, namun tubuh semua mereka dah hampir hidup dengan ini dari pati magen. Satu tuena muka dah dasar terkena nama teman kalian terhadil kerana dasar terpetirnya budu guna balaya, ekah dengne reskar ganane mereka askar neka. Buddha saat ini kan reskar kerja neka kini askar kerja neka. Nuan ini yukta itu hitan nama karnya kianna Maria Buddha saat ini winu itu minisu atar mangkala meloke rando ganda Maria hadua saat ini ekah lauki ke saat ini. Eka tiada nama dana sila bahawa. Buduhan dulu kewe ke tiada sila samadhi praknya. Mare hadap saatnya dasa punya kriya tiada buduhan dulu kewe ke tiada nama dasa kusala kriya. Ewa game mare hadap ke vendum pedung kerana triuda caitte tiada bodhiayi budugayi me caitteayi triuda caitri tiada nama
බුදුහාඳුරුව හදපු සාතනිය තුල අපිට සංවර කරගන්න ත්‍රිවිධ බෝධිය තියෙනවා. ඒතර නිවන අරමුණු කරගෙන ත්‍රිවිධ බෝධිය අරමුණු කරගෙන අපේ ජීවිත සකස් කරගෙන යන්න වඳින් පිදු වැඳුම් පිදුම් කරන්න. සංවර කරන් සිත කය වචනේ සංවර කරගෙන ත්‍රිවිධ බෝධිය ඔස්සේ ගමන් කරන්න ඕනේ අපි. ඒ බෝධියෙන් එකක් තෝරගෙන. ඒක නිසා මේ බුද්ධ සාතනිය මොකද්ද? මායය හදපු මේ සාතනිය විකෘති කරන්න හදපු සාතනිය මොකද්ද? නිවැරදි අවබෝධය අරගෙන රැස් කර කර යන ගමනේදී. අද මේ 29 වෙනිදා දෙසැම්බර් 29 මේ වැඩසටහන පටන් ගත්ත මෙතන අට පිරිකර හතරක් පූජා කරා ධර්මදේශනෙදී. ඒ මොකටද දෙසැම්බර් 29 22 අවුරුද්ද ඉවරයි. ලබන අවුරුද්දේවත් මේ බුදුවරු හතර දිනාගේ සාතන වෙනුවෙන් අට පිරිකර හතර, ඒ බුදුවරු හතර දිනා වෙනුවෙන් අට පිරිකර හතර, සතරවරම් දෙවිවරුන් රකින මේ ලංකා ධර්මීතලයේ ඔබ ඉදිරිපත් වෙලා හරි අර කලින් බුදුවරු පෙන්නලා දීපු ධර්මයේ නිවැරදිව ජනතාවට දීලා ජනතාව දුකටපත් වීම වළක්වන්න කියලා ඉල්ලීම තමයි අටපිරිකර හතරක් පූජා කරේ. ඒ එදා දෙසැම්බර් 29 වෙනි පටන් ගත්ත වැඩේ තමයි අදටත් මේ යන්නේ. ඒතකොට එහෙමනම් මේ වැඩපිළිවෙල කවදාවත් මම මැරෙනකම් මේ වැඩපිළිවෙල නතර වෙන්නේ නැහැ. මැරෙනකම් මිනිස්සුන්ට එකතු වෙන්න පුළුවන්. ඒ නිසා දැන් කාලේ ගොඩක් ගෙවිලා ගිහින් තියෙන මිනිස්සු කාලේ අපතේ ඇරලා තියෙනවා. ඒ නිසා දැන් අපි මේ පණිවිඩය දෙන්නේ එහෙමනම් මිනිස්සුන්ට ජනතාවට 0.71 2006 106 දිනකට මුණ ගැහෙන්න පුළුවන් සංඛ්‍යාවක් තියෙනවා. සීලුම දෙනා ගොඩ ගහගෙන ආපහු මං යවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ප්‍රතිඵලයක් ලබා නොගෙන. ඒක නිසා එහෙම දින වෙන් කරගෙන එහෙම කතා කරන්න. ඒ වගේම දින වෙන් කර ගැනීමටත් එකේ ඉඳන් හතර වෙනකන් පස්වර එකේ ඉඳන් හතර වෙනකන් ඒ අංකයට කතා කරන්න ඕනේ. මොකද උදේවරුේ ප්‍රතිපත්ති සාතනය සුරක්ෂිත වීමට ආමිස පූජා තියෙන්න ඕනේ හරියට. මෙතන තුනරුවන් වෙනුවෙන් ආමිස පූජා ඒ ටික හරියට කෙරෙනවා. ඒ නිසා ඒ වැඩ ටිකට යොමු වෙන්න ඕනේ. මිනිස්සු පොට වරද්දගෙන තදියන් වුණා කියලා සාතනය පොට වරද්දගත්තේ නැහැ. මම පොට වරද්දගත්තේ නැහැ. මම කාලෙ දුන්න මිනිස්සුන්ට 96 ඉඳන් දහම් පත්‍රිකා සල්ලි දීලා මුද්‍රණය කරලා බෙදුවා. රට පුරාම දහම් පණිවිඩ දුන්නා. එතකොට අන්තිම අවසාන වතාවට මම කිව්වා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගේ භාර්යාව අනෝමා රාජපක්ෂ මට හීනෙන් කිව්වා අනෝ මට කියන්න කියලා. මං අනෝමල පොත්වල තියෙන දිනපොත්වල එක්කහු කරලා අනෝමල කියන කට්ටියගේ නම ඒගොල්ලන්ට මේ කාරණේ කිව්වා. අන්තිමට අනෝමා රාජපක්ෂ මැතිනි ලිපියක් ඇව්වා මෙයාගේ භයානක තත්ත්වයක් ඇති වෙනවා මේක වෙනස් කරන්න මට පුළුවන් සතයක් අත් ලබා නොගෙන මේ වැඩපිළිවෙලට යොමු වෙන්න පුළුවන් මේක කරලා දෙන්න පුළුවන් කියලා. එතුමිට දැන් මතක් වෙනවා ඇති ඒ ලියවක කාරණේ. ඒ කියන්නේ ඔබතුමා මේ ලියාපදිංචි කරලම ලිපියක් ඇව්වා මේ සිදුවීම් සිදුවෙන්න කලින් සිදුවෙන්න ඉස්සෙල්ලා. ඒ වගේම තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්දැද්දී ජනපතිට කියන්න කියලා විශේෂ දුරකථන අංකයකුත් දීලා තිබුණා. සේනා දළඹුවාගේ ප්‍රශ්න ගැන කියලා මං එයාට දැනුම් දුන්නා. ඒ වුණාට කිසිම පිළිතුරක් නැහැ. ඒක තාමත් තියෙනවා. දැන් අදටත් ඔය පොළොන්නරුව පැත්තේ අනුරාධපුරයේ පැත්තේ ප්‍රශ්නේ තියෙනවලු. ඒ නිසා ගොවි ජනතාව ඉන්නවනම් මේ සාතන දහමට අනුව අපි දෙන පිළිවෙත් අනුගමනය කරලා සත්‍රීක බව අතීතයේදී වෙච්ච සත්‍රීක බව ඇති කරගන්න කැමති ගොවි ජනතාව ඉන්නවනම් මේ පණිවිඩය දෙන්න. ඔබ විශාල සේවයක් කරන්නේ වටිනා සේවයක් කරන්නේ මෙතෙන්ට එන්න කියන්න. අර ඇතුලේ ගියහම බලන්න පුළුවන් පිරිත් පැන් හදලා තියෙනවා. ඕන් තරම් දෙන්න පුළුවන්. ඒව සල්ලි ගන්නෙ නෑ. මේ රට සත්‍රීක වුණොත් මේ රටේ කවුරු හරි කාලා බීලා සැපසේ ඉන්නවනම් ඒක අපිට සැප. ඒක නිසා ඒ වගේම නායකය කියන්නේ පිරිසගේ පිරිසට විඳින්න තියෙන සුඛ විහරණය විඳලා නායකයා වෙන එකක් නෙමෙයි. තමන්ට තියෙන සුඛ විහරණය පරිත්‍යාග කරලා පිරිස සැප විඳින තත්ත්වයට පත් කරන එක තමයි සැබෑ නායකයා කරන්න ඕනේ. ඒ වගේම නායකයා හිඟන්නේක් වෙන්නේ නැහැ මට ඔබේ කැමැත්ත ඕනේ කියලා ඉල්ලිල්ල යන්නේ. මේ කිව්වපු කාරණා ගන්න කැමතිය ගන්න මෙතනට එන්න අකමැතිය නිකයි. අද මේ ආරම්භ කරන වැඩපිළිවෙල 2010 මෑණියන් පරලෝසගත වෙලා වසර 12ක් සම්පූර්ණ වෙන මොහොත. ඒ වගේම 2018 වෙසක් පොහොය දවසේ පියා පරලෝසගත වෙලා වසර 5ක් සම්පූර්ණ වෙන මොහොත. ඊතර මේ අරමුණු කරගෙන මේ උතුම් සාතනික මෙහෙවර ක්‍රියාත්මක කරන්නේ බොහොමයක් දෙනා දැන් මම මුලින් සඳහන් කරපු විදිහට හඳහන පරීක්ෂා කරගන්න සුබනකතක් සාදාගන්න ස්ථානයේ එහෙම නැත්නම් රෝගියෙක් ගැන පරීක්ෂා කරගන්න නොමිලේ ඒවා කරලා දෙනවා. ජ්‍යොතිෂ මධ්‍යස්ථානයෙන් කරන සේවාවන් බෞද්ධ ජ්‍යොතිෂ ක්‍රමයට අර හඳහන් විතරක් බලලා ග්‍රහචාරය විතරක් බලලා නෙමෙයි. උතුම් නියම, බීජ නියම, කම්ම නියම, ධර්ම නියම, චිත්ත නියම කියන නියම ධර්ම සියල්ලම බලලා සීල සමාධි ප්‍රඥා දිනු කරපු මනසකින් මේවා කරලා දෙන්නේ මේක දිශයෙන් පිට ජනතාවට දෙන්නේ. මේ විශේෂ දෙයක් තියෙනවා මේ සෑම දෙයක්ම කරන්නේ මේ මෑණියන්ටත් පියාණන්ටත් උසල් පිණිසයි.
රටේ ජනතාව ගැන සලකලා කරන්න අවස්ථාවක් නැහැ. මොකද මේ වසර ගණනාවක් තිස්සේ දියසෙන් නමින් සමාජගත වුණා. දියසෙන් නම විකුණලා දුකටපත් වෙච්ච පිරිසකට මේ උදව් කරන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු විදියට බුද්ධ ශාසනය පරම මෛත්‍රිය මේ අපි සඳහන් කරනවා මෛත්‍රෝසත් සෝසක්ති පදණමින් මේ සියලුම කටයුතු කරන්නේ. ඒක නිසා පරම මෛත්‍රිය අරමුණු කරගෙන ලෝකයේ මන කිසිම කෙනෙක්ගේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී විය යුතු දෙයක් හැටියට අසරණින්ට පිහිටවීම බුදුරජාණන් වහන්සේගේ ගුණයක් අසරණ සරණ ගුණේ ක්‍රියාත්මක කරමින් මෑණියන් පියාණන් වෙනුවෙන් තුම්බුදු වන්දනා නිරන්තරයෙන්ම කරන මම බුදුහාමුදුරුවෝ වෙනුවෙන්වත් අම්මා තාත්තා දෙන්න වෙනුවෙන්වත් ඔබට පිහිට වෙන්නේ. ඒක නිසා තුනුරුවන් කෙරෙහි ගරුත්වයෙන් සුදු ඇඳුමින් සැරසිලා මේ ස්ථානට එනකොට තුනුරුවන් ගැන විශ්වාසයෙන් ප්‍රතිපත්ති සාසනික ශක්තියට ගරුත්වයෙන් එන්න අනිකුත් සියලුම දේවල් අනිකුත් සියලුම ශක්තිය අනිත්‍ය දුක්ඛය අනාත්මයි. ඒක ඔප්පු වෙලා තියෙන්නේ දැන්. හරි පොට වරද්ද ගත්තනම් ඔන්න ඔබ තීරණය කරන්න ඕනේ ඔබ කරන්නේ මොකද්ද කියන එක. විශේෂයෙන්ම අපි මෙතුමත් එක්ක සාකච්ඡාවේදී මීට වඩා කරුණු කාරණා අපිට කතා බහ කරන්න පුළුවන්. නමුත් කාල වේලාව සම්බන්ධයෙන් ගැටලුවක් වෙන නිසා තමයි අපි සාකච්ඡාව මෙතන නිමාවටපත් කරන්නේ. ඔබට පැහැදිලිව අපි සඳහන් කරනවා රත්නශ්‍රී කරන්දර මහත්තයාව මුණ ගැහෙන්න පුළුවන් මේ රත්නපුර කිරියල්ලට ආවොත් එම එතුමාගේ ලිපිනේ අපි සඳහන් කරනවා. ඒ වගේම එතුමාගේ දුරකථන අංකය අපි සඳහන් කරනවා. ඔබට යම් ලෙඩ රෝගයක් සම්බන්ධයෙන් හරි එහෙම නැත්නම් ඔබට ගිදර දෝෂම් පිළිබඳව හරි එහෙම නැත්නම් ග්‍රහ දෝෂම් පිළිබඳව හරි එහෙම නැත්නම් ජ්‍යොතිෂමය කාරණයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් බුදුදහම සම්බන්ධයෙන් ගැටලුවක් වෙන්න පුළුවන් මේ ඕනෑම ගැටලුවකට උත්තරයක් ඕනා නම් රත්නශ්‍රී මහත්තයාව මුණ ගැහෙන්න පුළුවන් කතා බහ කරන්න පුළුවන්. විදේශයේ විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ රත්නශ්‍රී මහත්තයා විදේශගත වෙලා ඉන්න කට්ටියටත් ඔබතුමාගෙන් උදව් ගන්න පුළුවන්. පැහැදිලිව එහෙම ගැටලුවක් නැහැ. ඒ ඕන කෙනෙක්ට ඒ දුරකථන අංකය විවෘතයි. හරි. එhmena ඉතින් අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ පොත් ඒ වගේම මේ පත්‍රිකා මුද්‍රණය කරන්නේ නිකන් අපි කියන්නේ අර ඇඟ කහනවට නෙවෙයි. යම් දේවල් ටිකක් එතුමාගෙන් සමාජයට රටට වෙන්න ඕනේ නිසාවෙන් තමයි මේ හැම දෙයක්ම කරන්නේ. විශේෂයෙන් මේ දහම් පත්‍රිකා ලංකාදීපේ පුරාවම ප්‍රචාරය කරනවා. ඒ වගේම ඒ කට්ටියට බෙදා හැරීම සිදු කරනවා. ඉතින් ඔබටත් මේ අවශ්‍යතාවය තියෙනවා නම් මේවා කියවන්න පුළුවන්. දැන් අපි බලපු විදියට 2002 ඉඳන් තමයි මේ කටයුතු ආරම්භ කළේ. 2001 ඉඳන් සෑහෙන කාලයක් වෙනවා. ඉතින් මේවා පිළිබඳව ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන්ම එතුමා සඳහන් කර පරිදි මේ බෙහෙතින් පස්සේ අපිට වෙලා තියෙන මොකද්ද කියන එක ඔබ දැන් දකිනවා. සමාජය ඔබ ඕනතරම් දකිනවා. ඒ දෙයට එතුමා හොඳ උත්තරයක් ලබා දුන්නා. කෙසේ වෙතත් අපි වැඩසටහන නිමාවටපත් කරන්නයි සූදානම. බොහොම ස්තුතියි නං ඔබතුමාටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දසද ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව නරඹන ඔබට අවසානයේදී මතක් කරන්න ඕනේ තවමත් අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ ළඟම තියෙන bell button එක click කරන්න අමතක කරන්න එපා. අපි වීඩියෝ එකක් දාපු සෙනෙකින් ඔබේ දෑතට ඒ වගේම ඔබට නරඹන්න හැකියාව ලැබෙනවා. එමෙ නැතිනම් subscribe කරන්න කියන එක නැවතත් මතක් කරන ගමන් අපි ස්තුතිවන්ත වෙනවා දහසක ප්‍රාධිකාරී මැද අපිට මේ අවස්ථාව ලබා දුන්නට රත්නශ්‍රී කරදර මහත්මයාට එනතින් ජය වේවා. ඔබේ සීනු ලෙඩ දුක් කරදර නිමාවට පත් වෙන සුබ දවසක් වෙන්න කියලා අපි නැවතත් ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන්.